ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් වෙන අමාත්‍ය මණ්ඩල තීරණයට පරිවේනාචාර්යවරුන්, රජයේ අනුමත පෞද්ගලික පාසල්වල ගුරුවරුන් සහ රජයේ අනුමත උපකෘත විශේෂ පාසල් ගුරුවරුන්ද අදාළ කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය ඇතුලේ මෙතෙක් පරිවේනාචාර්යවරුන්, රජයේ අනුමත පෞද්ගලික පාසල් ගුරුවරුන්, එවැගේම උපකෘත පාසල් විශේෂ පාසල් ගුරුන් සඳහා අදාළ රුපියල් 5000 විශේෂ දීමනාව නිකුත් වෙලා තිබුණේ නැහැ. ඊයේ කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කරනු ලැබුවා. යුක්තිය ඉෂ්ට කිරීම සඳහා තීරණය කරනු ලැබූ බව ඒ සිළුම පාර්ශවයන්ට මෙරට ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියා රජයෙන් ප්‍රධානයක් ලබා ගැනීමට අදාළ අවබෝධතා කිවිසුමකටද අත්සන් තබන බවයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී කියා සිටියේ. ශ්‍රී ලංකාවේ ජෛව මිතික දත්ත මත පදනම්ව පුද්ගල අනන්‍යතාව තහවුරු කිරීමේ උපකරණයක් සහ සයිබර් අවකාශ තුළ පුද්ගලයන්ගේ අනන්‍යතාවය නියෝජනය කළ හැකි ඩිජිටල් මෙවලමක් සම්බන්ධ කිරීම මගින් ඩිජිටල් සහ භෞතික පරිසරයන් තුළ පුද්ගල අනන්‍යතාව සහතික කිරීමේ හඳුනා ගැනීමක් සඳහා ඩිජිටල් අනන්‍යතාව අවබෝධතා කිවිසුම විශේෂයෙන්ම 21 වන සියවසේදී රටවල් බහුතරයක මෙවැනි ඩිජිටල් ක්‍රමවේදයන් මගින් විවිධ කටයුතු වල කාර්යක්ෂමතාවය සහ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වෙනවා. නිසා මේ සෞභාග්‍ය දක්ම වැඩසටහන යටතේ ප්‍රධාන අරමුණක් හැටියට ශ්‍රී ලංකාවත් ඩිජිටල් කරණයට අතු කිරීම සහ ඒ අදාළ කටයුතු ඉදිරිපත් කිරීම ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ඉන්දියානු රජය මගින් දේශ අවශ්‍ය ප්‍රධානයන් ලබා දීමට එකඟතාවය පළ කරලා තිබෙනවා. ඒ එකඟතාවයන් ලබා ගැනීම සඳහා වන අවබෝධතා කිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. ඉන්ධන සඳහා දරන අලාභය රජයට දරා ගන්නට හැකියාවක් නැහැ. ඒ නිසා අකමැත්තෙන් ඕද ඉන්ධන මිල වැඩි කිරීමට මේ සතියේ සිදුවේද? ඉන්දියානු තෙල් සමාගම ඔවුන්ගේ ඉන්ධනවල යම් වැඩිවීමක් සිදු වුණා. මම දැක්කා කන්ටල් නීතික සංස්ථාවේ සභාපතිතුමා කියලා ඒ වැඩි කිරීම නිසා වෙන්ම කන්ටල් නීතික සංස්ථාවට ඊට වඩා ලොකු ගැටලුවකට මුහුණ පාන සිදු වෙලා තියෙනවා කියලා. නමුත් ඊයේ දවසේ වෙනකන් කැබිනට් මණ්ඩලයවත් ඊයේ සාකච්ඡා කරේ නැහැ. කන්ටල් නීතික සංස්ථාවේ ඉන්ධන වැඩි කරනවද නැද්ද කියලා කියන සංවාදයක් ඇතුළත් වුණේ නැහැ. නමුත් මම හිතන්නේ සමහර වෙලාවට මීට සාපේක්ෂව යම් තීන්දුව තීරණ ගන්න පුළුවන් කමක් ලැබෙන ඉඩ තියෙනවා. පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මේ ගම්මන්පෙළ ඇමතිතුමායි කැටගොඩ මාතේ අතර ලොකු විරසකයක් ඇති වුණා. මේ මතභේද කතාවක් ඇති වුණා කියලා තොරතුරු වාර්තා වෙලා තිබුණා. වාජ්‍ය තුළ ඒක ඇත්තද? ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමක් ඇතුලේ ඇති වෙන තර්කණය, විසංවාදය කියන දේ මත ගැටුමක් විදියට අර්ථ නිරූපණය කිරීම වැරදි කියලා කියන එකයි මම ඔබට පළමුවෙන් සඳහන් කරන්නේ. සංවාදය, තර්කණය, ප්‍රතිතර්කණය තියෙන්නට ඕන. සමාජයක් නිරෝගී වෙන්නේ එහෙම තමයි. ඒ නිසා ඒක මේ ගම්මන්පිලට එරෙහිව කැටගොඩ ඔබ කියන සඳහන් ආකාරයේ නඩුවක් නෙමෙයි මේ. ඒ අර්ථයෙන් ඒක ගන්න එපා. වෙළඳපොලේ දැවැන්ත සිමෙන්ති හිඟයක් පවතිනවා. ඊයේ ජනාධිපතිතුමා විසින් නිකුත් කරනු ලැබූ නියෝගයන් ඇතුලේ වරායේ දැනට හිර වෙලා තියෙන කන්ටේනර් විශාල ප්‍රමාණයකුත් ඒ වගේම සිමෙන්ති වැනි ඉදිකිරීම් කර්මාන්තයට අදාළව අත්‍යවශ්‍ය භාණ්ඩ සිමෙන්ති ඇතුළු ගෙන්වීම සඳහා කිසියම් ආකාරයක සහනයක් ඒ ව්‍යාපාරික ප්‍රජාවට ලැබේ. ගිය වසර වලට සාපේක්ෂව මේ වසරේ ගිය වසරේ අවසන් කාර්තුවේදී ශ්‍රී ලංකාවේ සිමෙන්ති භාවිතය සහ එල්ලුම 20%කටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගිහිල්ලා තියෙන බව අපි සටහන් කරන්න අවශ්‍යයි. ඔබට පේනවා කොළඹ නගරය තුළ බැලුවත් අතිවිශාල ගොඩනැගිලි සංඛ්‍යාවත් අලුතින් ඉදිවෙමින් පවතිනවා. ඒ සෑම ග්‍රාම්සයක වසමක අතිවිශාල වැඩ කොටසක් සිදු කරන නිසා විශාල ඉල්ලුමෙහි ඉහළ යාමකුත් තිබෙනවා. ඒ සමගම මේ අදාළ කර්මාන්ත ශාලාවල යන්ත්‍ර සූත්‍ර වල බිඳ වැටීම් ඇතුළු කාරණා හරහත් මේ අර්බුදය ගැඹුරු වෙලා තිබෙනවා. ඒ නිසා ඉදිරි දින කිහිපය තුළත් මේ තත්ත්වය ක්‍රමානුකූලව निराකරණය වෙයි කියලා තමයි සැපයුම් කරුවන් ප්‍රකාශ කරන්නේ.